ගෞරවනීය හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි. වේදිකාවේ අසුන්ගෙන සිටින ජාතික ජනබල වේගයේ ජාතික නායකත්ව මණ්ඩලයේ සහෝදර සහෝදරියන්, ඒ වගේම දිස්ත්‍රික් නියෝජනය කරන ආදරණීය සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි. මේ ඓතිහාසික රජරට මාලිමාවේ මැයි දිනය අභිමානවත්ව සාර්ථක කරගන්න සපමිණි ආදරණීය මෑණිවරුනි, පියවරුනි, දයාබර සහෝදරවරුනි, සහෝදරියනි, ලාංකීය දේශපාලන ඉතිහාසයේ වමේ ප්‍රගතිශීලී අපේ පරම්පරාවේ තීරණාත්මක මැයි දිනය 2024 මැයි මාසේ පළවෙනිදා අද අපි මේ ඓතිහාසික සල්ගාදු පිට්ටනිය සමරනු. මේ අවස්ථාව වෙනකොට දකුණු කොනේ මාතර කොළඹ මහනගරයේ, එවැගේම අද උදෑසන උතුරේ යාපා පටුනේ මාලිමාවේ මැයි දින රැළිය, මැයි දින පෙළපාලි අපි සාර්ථකව පැවැත්තුවා. වැඩ කරන ජනතාවගේ සටන් කරන අවසාන මැයි දින රැළිය තමයි අද අපි මේ අනුරාධපුර නගරයේ ඉඳලා මේ ඓතිහාසික පිට්ටනිය අපි පවත්වනු ලබන්නේ. ලබන අවුරුද්දේ 2025 මැයි මාසේ පළවෙනිදා කියන්නේ වැඩ කරන ජනතාවගේ ජයග්‍රහණය සමරන වසර, ජයග්‍රහණය සමරන මැයි දිනය, වැඩ කරන ජනතාව රට හදන ජයග්‍රහණී පියවරේ ඉදිරියටම යන දවස. අපි නිදහස ලැබලා අවුරුදු 76ක් වෙනෝ. මේ ගෙවිච්ච කාලයේදී අපි ආපහු හැරිලා බැලුවොත් අපේ රට පාලනය කරපු පාලකයෝ මේ අවුරුදු 76 පුරාවටම අසමත් වුණා. අපේ රටේ තියෙන භෞතික සම්පත්වලට, අපේ රටේ ජීවත්වන මේ මානව සම්පතට ගැළපෙන, අපේ රටේ පිහිටීමට උරුම වෙච්ච, රට සංවර්ධනය කරන ආර්ථික මාදිලියක් හඳුන්වා දෙන්න ක්‍රියාවට නගන්න අපේ පාලකයන් අසමත් වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ලංකාවේ සමස්ත කෘෂිකාර්මික කාර්මික නිෂ්පාදනය කඩාගෙන වැටුණා. හොරකම, වංචාව, දූෂණය, නාස්තිය, පගාව, අස්සක් මුල්ලක් නැර අපේ සමාජයේ කිඳා බැස්සා. මේ පාලකයන්ගේ වැරදි ප්‍රතිපත්ති හින්දා ලංකාව ඉතිහාසයේ පළවෙනි වතාවට රටක් විදිහට අපි බංකොලොත් තත්ත්වයට කඩාගෙන වැටුණා. ඒ බංකොලොත් තත්ත්වයට වට්ටපු එකේ ප්‍රතිඵලය තමයි අද අපි කවුරුත් මේ භුක්ති විඳින්නේ. ආර්ථිකය කඩන් වැට්ටුවා, අපේ දේශපාලනය කඩන් වැට්ටුවා, අපේ සංස්කෘතික සදාචාරයන් කඩා වැට්ටුවා. ලෝකෙ ඉස්සරහා හිඟන රටක්, හිඟන ජාතියක් බවට අපිව නම් කෙරුණා. ලෝකෙ ඉස්සරහා මහදවාලේ මිනි මරා ගන්න, කුඩු ජාවාරම් වලින් ඉහවා ගිය, අපරාධ වලින් සමන්විත වෙච්ච, මිනිස්කම නැති වෙච්ච තිරිසන් සමාජයක් බවට පත් කරපු රටක් කියලා ලෝකෙ ඉස්සරහා ලංකාව හඳුන්වලා දෙන්න පටන් ගත්තා. මේක තමයි අවුරුදු 76ක ශේෂපත්‍රේ. සිංහල, දෙමළ, මුස්ලිම් බර්ග මැලේ අපි කවුරුත් අද භුක්ති විඳින්නේ මෙතෙක් රට පාලනය කරපු පාලකයන්ගේ වැරදි ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයි. අන්න ඒ නිසා තමයි ශ්‍රී ලංකා UNP, JVP, TNA මොන පක්ෂයට අයිති වුණත්, සිංහල, දෙමළ, මුස්ලිම් බර්ග මැලේ මොන ජාතිකත්වයට අයිති වුණත්, සමස්ත ශ්‍රී ලංකා වාසී අපි හැමෝටම අද බල කෙරිලා තියෙනවා. මේ පාලකයෝ වට්ටපු, බිඳවට්ටපු මේ ලාංකීය රත්තරන් දිවයින ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගලා, දියුණු සමාජ ආර්ථික සංස්කෘතියක් ගොඩනගලා රට කෙලින් හිටවන්න කියන ඒ පණිවිඩය ඉල්ලීම සමස්ත රටේ ජනතාවගෙන් මාලිමාවේ අපි වෙත අද යොමු වෙලා තියෙනවා. ඒ නිසා තමයි දවසින් දවස, පැයෙන් පැය, තප්පරෙන් තප්පරේ ගෙවෙන හැම මොහොතක් මොහොතක් පාසා
මේ මහා දෙවන්ත ජනතා ව්‍යාපාරයේ වටා තව දහස් ලක්ෂ ගණනින් ජනතාව එකතු වෙනවා. සිය දහස් ගණනින් මාලිමාවේ අලුත් මාලිමාවයෝ මාලිමාවියන් බිහි වෙනවා. ජාතික ජනබල වේගය වේගයෙන් ඉදිරියට යනවා. අද ලංකීය භූමිය තුළ තියෙන ඉතාමත්ම සංවිධානාත්මකම ශක්තිමත්ම සාර්ථකම දේශපාලන ව්‍යාපාරය වෙන මොකක්වත් නෙමෙයි, මේ ඔබ ඉදිරියේ තියෙන ජාතික ජනබල වේගය මාලිමාව. එපමණයි එපමණයි, වෙන කිසිවක් නැහැ. අපි ඒ සාර්ථකත්වය ලබා ගත්තේ කොහොමද? මෙරට සියලු වැඩ කරන ජනතාවගේ ශක්තියෙන්, ධෛර්යයෙන්, විශ්වාසයෙන්. මේක මහ දෙවන්ත ජනතා විශ්වාසයක්. මේක හුදු ගෝඨාභයට ගහපු රැල්ල වගේ රැල්ලක් නෙමෙයි. මෙරට සුවහසක් ජනතාවගේ හදවතේ නැගිච්ච විශ්වාසනීය දේශපාලන ව්‍යාපාරය අදත් ලංකාවේ හැම අස්සක් මුල්ලක් නෑරම ජීවත් වෙන හැම මිනිසෙකුගේම හදවතේ කැකෑරෙන ඒ මෝරා වැඩෙන බලාපොරොත්තුව මාලිමාව ජාතික ජනබල වේගය රට හදන දෙවන්ත බලවේගය. ලංකාව තුල විතරක් නෙමෙයි, විදේශගතව ජීවත් වෙන 135ක් වෙච්ච ශ්‍රී ලාංකීය ජනතාවගේ හදවත්වල තියෙන බලාපොරොත්තුවත් වෙන මොකක්වත් නෙමෙයි, රට හදන බලවේගය මාලිමාව පිළිබඳව තියෙන බලාපොරොත්තුව, ඒ අපේක්ෂාව තමයි. සුවහසක් ලාංකීය ජනතාව තුළ ලෝකෙ කොහෙ ජීවත් වුණත් රැව්පිලි රැව් දිමින් තියෙන්නේ. එහෙමනම් ආදරණීය අම්මේ තාත්තේ, අපිට අද වගකීමක් පැවරෙනවා. ඒ බාර දුර වගකීමක් අපේ උරමතට පැවරෙනවා. අවුරුදු 70ක් තිස්සේ කහබාසිනිය කරපු මේ රට ගොඩනැගීමේ වගකීම තව පෝය පහකින් මාලිමාවේ අපේ මත පැටවෙනවා. ඒක දැන් විශ්වාසයි. ඒ අභියෝගය බාර ගන්න අපි සූදානම්ද? රට හදන අභියෝගය බාර ගන්න ඔබ සූදානම්ද? ඔව්, අපි ඔක්කොම සූදානම්. ජයග්‍රහණය පිළිබඳ දෙගිඩියාවක් සැකයක් තවක් නැහැ. මේ ජන ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය තව පෝය පහයි. වෙසක් පොසොන් නැසල පෝය ඉවර වෙච්ච ගමන් පෝය දෙකයි. ඔක්තෝබර් 17 දවසන් වෙනකොට මේ රටේ දුක් විඳින ජනතාවගේ නායකයා, වැඩ කරන ජනතාවගේ නායකයා, ජාතික ජනබල වේගයේ නායකයා, මාලිමාවේ නායකයා අනුර දිසානායක සහෝදරයා මේ රටේ නායකත්ව වගකීම බාර ගන්නවා. නියතයි, විශ්වාසයි. ඒක කිසිවෙකුටවත් ආපස්සට හරවන්න බෑ. ඇයි අපි එහෙම කියන්නේ? අද සියලු අනිකුත් දේශපාලන පක්ෂ පරාජිකා වෙලා ඉවරයි. රාජපක්ෂ පවුලේ දේශපාලන පක්ෂය පොහොට්ටුව අද පෙති හැලිලා පරවෙලා, මඩේ පෙති එරිලා අද කුජීත වෙලා පල්ගඳ ගහනවා. කෑලි පහට හයට කැඩිලා ඉවරයි. තව කැඩෙනවා. ආණ්ඩු පක්ෂයේ පොහොට්ටුවේ කියලා හිටපු හාදෝ ටික එහාට පනිනවා, මෙහාට පනිනවා. අද එක පැත්තට පනිනවා, හෙට තව පැත්තකට පනිනවා. විජේදාසේ අදත් පැනලා මෛත්‍රීගේ පැත්තට. මෛත්‍රීපාල කියනවා, ආණ්ඩුවේ ඇමති කෙනෙක් දැන් අපේ පැත්තේ, පොහොට්ටුවට තව ඇමතිකමක් හිටානිද්ද නැති වෙනවලු. අනුරාධපුරේ නොච්චියගම සංවිධායකයා පොහොට්ටුවේ හිටපු, මොකද උනේ? මිනිහා පැන්න අනිත් පැත්තට, දැන් සජබේ කලාවේ සංවිධායකයා. පොට්ටේ හදෝ ටික පයින්නෝ, අර ගෙම්බ පයින්න තාලෙට පනිනවන්නේ. පරාද වෙනකොට, පරාද දරාගන්න බැරි වෙනකොට, පොට්ටුව පරවෙලා පෙති හැලිලා කඩන් වැටෙනකොට මුන් ටික එහාට මෙහාට පනිනෝ. ජීඑල් පීරිස්ලා පැන්න, ගොඩහෙවලා පැන්න, අර මහලොකු කයිවරු ගහපු වීරවංශයා අනේ පැනල අනාත වෙලා නන්නත්තර වෙලා යනේන මන් නැති වෙලා ඉන්නවා. අද අතරමං වෙලා දේශපාලන කැරකොප්පුවට තල්ලු වෙලා ඉන්නවා. දේශපාලන කැරකොප්පුවට තල්ලු වෙලා මරුවිකල්ලෙන් කෑ ගහනවා, අඳෝන දෙනවා. ඇයි? මාරයා පේනවා, දේශපාලන මාරයා පේනවා. මාරයා පේන පේන ගානක් වාරේ මරලතෝනි දෙනු.
අනිත් හැදුව ටික පැන්න ස්වාධීනයි කිව්වා. හැබැයි ස්වාධීනයි කියලා ටික කාලයක් ඉඳලා මෙන්න ආපහු එහෙම් මෙහෙම් ඇහිඳගෙන එහෙම් මෙහෙම් කංච රම්පේ කරවිංච ටික හැදුව මහලොකු සන්දානයක් ලංසගේ සන්දානෙ. මදගනි ලංස හැදුව කුඩු ලංස සන්දානයක්. දැන්කෝ සන්දානේ රැස්වීමයි දෙකයි, සන්දානෙත් නැහැ ලංසත් නැහැ හොයාගන්නත් නැහැ. ඒක කුඩු පට්ටම් වෙලා ගිහිල්ලා සීසීකඩ ගිහිල්ලා විසිරීලා. දැන් පොහොට්ටුවකෝ? පොහොට්ටුව නැහැ. ඉතින් පොහොට්ටුවට පුළුවන්ද මේ ජනාධිපතිවරණයට අඩුම ගානේ අපේක්ෂකයෙක්වත් දාගන්න පුළුවන්ද? කවුද පොහොට්ටුවට ඉන්න අපේක්ෂකයා? මහින්ද රාජපක්ෂට පුළුවන්ද? බෑ. නීතියනුත් බෑ. ගෝඨාභයට කොහොමද අපෝ වෙන්නවත් පුළුවන්ද? පැත්ත පලා තෙන්න දෙන්නේ නැහැ මේ අනුරාධපුර රජරට ගොවියෝ. ඊළඟට බැසිල්ට එන්න පුළුවන්ද? 10% කොමිස් කාක්කට කොමිස් කාක් කොණ්ඩ ඉඩ දෙනවද? නෑ. පක්ෂය ඇතුළෙත් නෑ. නාමල් පැටියා ලපටි වැඩි. මෝරල නෑ. පරිණත නෑ. ඒ නිසා දාන්න අපේක්ෂකෙක් නෑ. ප්‍රසන්න රණතුංගම කියනවනේ මේ නාමල්ට තාම බෑ, වයස මදි, තාම තේරෙන්නේ නෑ, වා ලදරුයි ලපටි, පොඩ්ඩක් ඉන්නකො මෝරණකම් කියලා. අපි නෙමෙයි ඒගොල්ලොම කියනවනේ. ඉතින් එහෙම බැලුවම කෝපොට්ටුවට අපේක්ෂකෙක්? අපේක්ෂකෙක් නෑ. අද බංකොලොත් වෙලා, පරාද වෙලා, කුජීත වෙලා, වියරුවෙන් කෑ ගහනවා මරුවිකල්ලෙන් අර කුට්ටියා. මොකා වියරුවෙන් කෑ ගැහුවත් අපි ඒවට කලබල වෙන්නේ නෑ. මාලිමාවේ අපිට අද බනිනවා තියාගෙන සජබේ වේදිකාවේ, පොහොට්ටුවේ වේදිකාවේ, UNP වේදිකාවේ අපේ ප්‍රතිගාමී බලවේග ඔක්කොම තැන් තැන්වල අපිට බනිනවා, අපහාස කරනවා, අවලාද නගනවා. අපිට අවලාද නගන්න මහත්තයෝ, අපිට අපහාස කරන්න අපි ඒවට සැලෙන්නේ නෑ. අපි ඒවට කලබල වෙන්නේ නෑ. අපි ඒවට බය වෙන්නෙත් නෑ. අපිට තියෙන එකම උත්තරේ නලින් හේවගේ සහෝදරයාගේ උත්තරේ, අපි කටපුරා හිනා වෙනවා. ඔබලගේ අපහාසවලට උපහාසවලට අපේ පිළිතුර සිනහව. අපි සිනහ මුසු මුහුණෙන් ඔබේ උපහාස බැහැර කරනවා. මේ රටේ ජනතාව දැන් ඔය අපහාස උපහාසවලට මේ අපි ගමන ආපස්සට යන්න සූදානම් නැහැ. ඔබ උපහාස කරන්න අපහාස කරන්න අපිට එරෙහිව අවලාද නගන්න නගන්න කුට්ටියෝ මතක තියාගන්නවා. තව තව අපේ ඡන්ද වැඩි වෙනවා. ලක්ෂ ගණනින් අපේ මාලිමාවේ ඡන්ද වැඩි වෙනවා. අපේ ඡන්ද මැසිම ඔයලගේ අවලාද, ඔයලගේ උපහාස. බොහොම හොඳයි. අපි සතුටුයි. අපි ආඩම්බරයි. ඔයලට ගහන්න බනින්න වෙන කෙනෙක් නැහැ. ඇයි ඒ? ලංකාවේ දේශපාලනේ සාර්ථකම ජයග්‍රාහී ගමන වේගයෙන් යන එකම දේශපාලන පක්ෂය කවුද? මාලිමාවේ අපි, ජාතික ජන බල වේගයේ අපි. ඒ නිසා සතුරා කලබල වෙලා අපිට පහර දෙනවා. පහර දෙන්න දෙන්න අපි ශක්තිමත් වෙනවා. ශක්තිමත් කියන එක රට තුල විශ්වාසය තවත් තහවුරු වෙනවා. ඊළඟට දැන්කෝ සජබේ. සජබේ එනකොට 54ක්ද කොහෙද මන්ත්‍රීවරු පත් වුණානේ පාර්ලිමේන්තුවට. අද ඉන්නවද 54 ඇඟිලි ගන්නට එකතු කරගන්න? වෙනකොට දුර යන්න ඕනේ නැහැ. මේ අනුරාධපුරේ කවුද? හරක්. ඈ කවුද? කවුද අනුරාධපුරේ හරක් කොරා කියන්නේ? ඈ පැන්නනි නේද? පැන්නනි. ඉතින් අනිත් පැත්තට අර ඉසහාක් රෞමාන් මන්ත්‍රීවරයා එනකොට ආවේ ඡන්දේ සජබ ඡන්දේ වලින්. පැන්න පොහට්ටුවට දුන්න ඡන්දේ 20 සංසෝ 20 ශක්තිමත් කරන්න. ගෝඨාභය ශක්තිමත් කරන්න. ඊට පස්සේ මෙන්න මේ හදේ ආයේ පැනලා. දැන් කොහෙද ඉන්නේ කියලා අපි දන්නේ නැහැ.
බලන්නක කට්ටිය පැනපු විදිහ හරින්නාවේ සජබේ ජාතික ලැයිස්තුවේ ආව නුවර ඉඳලා කොළඹට පහගමනේ ගෝට ගෝ හෝම් කියලා ලැජ්ජ නැතුව ගිහිල්ලා ගෝට ගාවට ගිහිල්ලා දෙකට නැමිලා අනේ ඇමතිකම බාරගත්තා. හරින් ඇමතිකම ගත්තේ රනිල්ගෙන් නෙමෙයි, මතකද? ගෝටගෙන් ගත්තේ. මුළු රටම එපා කියලා ගෙදර පන්නල යවපු ගෝටගෙන් ගත්තේ. පැන්න හරි ඊළඟට මනුෂයා පැන්න හැපැත්තට ආවේ සජබෙන් චම්පික. අද සම්පික නෑ සජබේ. වෙල්ගමාව කළුතරෙන්, කළුතර දිස්ත්‍රික්කයෙන් සජබෙන්. අද වෙල්ගම නෑ, එතන වෙල්ගමත් තනියෙන්. සජිත් ප්‍රේමදාස කියනවා අපේ ආණ්ඩුවේ ඊළඟ ආරක්ෂක ඇමති සරත් පොන්සේකා කියලා. සරත් පොන්සේකා උසාවි ගිහිල්ලා සජබේට විරුද්ධව, සජිත්ට විරුද්ධව නඩු කියනවා. මිනිහා පක්ෂේ පක්ෂයට විරුද්ධව උසාවි නඩු කියනවා. බෙදිලා කැඩිලා වෙන් වෙලා මේ අද වෙනකොට තව කී දෙනෙක් පැනලා තියෙද දන්නේ නැහැ. මඩකලපෙන් ආවේ නසීර් මොහමඩ්. නසීර් මොහමඩ් ආව සජබේ ලයිස්තුවෙන්, මුස්ලිම් කොංග්‍රසෙන්. සජබේ ලයිස්තුවෙන් ආවේ පැන්න ආණ්ඩුවට යත ඉස්සුව විශ්ව සංශෝධනයට ගත්ත ඇමතිකමත් සජබේ නෑ. අර 54න් ඉතුරුලා ඉන්නේ කීයද ගණන් කරලා බලන්න. ඩයනා පැන්න, ඊළඟට බදුල් ලෙහාදයා, අරවින්ද කුමාර් පැන්න. කී දෙනෙක් පැනලා ඉන්නවද? කිසි විශ්වාසයක් නැහැ. අර ගෝඨාභයව, ගෝඨාභයගේ දෑත් ශක්තිමත් කරනවා කියලා ගෝඨාභයගේ වැරදි පොහොර ප්‍රතිපත්තියට අත උස්සලා ඒව අනුමත කරලා ඒවත් එකට හිටපු ගොඩහේවල දැන් සජබේ වේදිකාවේ මේක අච්චාරුවක් වෙලා තියෙන. මේ අච්චාරුව ඇත්තටම ගත්තොත් රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි මොකද්ද වෙනස? ප්‍රතිපත්ති වෙනසක් තියෙනවද? රනිල් විකුණන්න ඕනි කියනකොට ඉරාන් කියනවා ඒක විකුණන ඒක විතරක්මදී අනිත් එකත් විකුණන්න කියලා. රනිල් IMF එකේ පදේට නටනකොට හර්ෂ කියනවා නටනවා මදි තව ටිකක් සැරට නටන්න කියලා. මොකද්ද වෙනස? ප්‍රතිපත්ති මේ වෙනසක් තියෙනවද? රනිල්ගේ සජිත්ගේ පක්ෂ දෙකක් කිව්වට දෙකක්ද? නෑ, මේ එකම UNP. UNP රනිල් පිලයි, UNP සජිත් පිලයි. ඉදින් මාරු වෙනවා, කිසි ගාණක් නෑ. හැරිසන් මේ හිටියා සජිත් පිලේ, පහුවදා පැන්න රනිල් පිලට. එකම UNP. හරින් හිටියා මේ පැත්තේ සජිත් පිලේ, පැන්නයි පැත්තට. සජිත් මොකෝ රනිල් මොකෝ, දෙකම UNP. දෙකක් නෙමෙයි එකක්. ප්‍රතිපත්ති වෙනසක් නැහැ. ඒ ප්‍රතිපත්ති වෙනසක් නැති හින්දම පාක්ෂිකෙන්ටත් මේක අද එපා වෙලා තියෙන. අද එක්සත් ජාතික පාක්ෂිකයෝ, ඒ සජිත් UNP සජිත්ගේ පාක්ෂිකයෝ අද මේ නායකත්වය පිළිබඳ කලකිරල විශ්වාසය බිඳ වැටිලා ගම්මට්ටමෙන් UNP රනිල්ගේ පිලේ කට්ටියයි, UNP සජිත්ගේ පිලේ කට්ටියයි දේශ මාමක රටට ආදරය කරන ඒ පක්ෂවල හිටපු ඇත්ත සමාජිකයෝ දැන් එකතු වෙන්න කාත් එක්කද? වෙන කාත් එක්කත් නෙමෙයි, මාලිමාවේ අපිත් එක්ක, ජාතික ජන බලවේගයත් එක්ක. UNP සජිත් පිලත්, UNP රනිල් පිලත් දෙකම එකයි, දෙකම කුජීත වෙනවා, දෙකම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. ඊළඟට අර බණ්ඩාරනායක මහත්තයාගේ පක්ෂයේ ඉඳලා රැකගෙන ආපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අද මොකද වෙලා තියෙන්නේ? හනේ අපොයි අනුරාධපුරයේ දුමින්ද දිසානායක මෛත්‍රීපාල සිරිසේනට බනිනවා. මෛත්‍රීපාල පක්ෂේ කෑවලු පාවල දුන්නලු. අර පෙන්ෂන් ගිය චන්ද්‍රිකා නෝනත්තා පහු ඇවිල්ලා එතුමයි මාධ්‍ය සාකච්ඡා තියෙනවා. පක්ෂේ 4-5 කැඩිලා කෑලි හැලිලා දැන් කො ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක්? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැහැ. ඔය බලන්න ඔක්කොම පක්ෂ ටික ඔක්කොම 2-3 කැඩිලා ඔක්කොම 4-5 කැඩිලා
කෑලි 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 විසිරිලා විශ්වාසයක් නැහැ. නායකත්වය පිළිබඳ විශ්වාසයක් නැහැ. ඒ පක්ෂයේ ප්‍රතිපත්ති පිළිබඳ සමාජිකයන්ට විශ්වාසයක් නැහැ. ඒ පක්ෂයේ වැඩපිළිවෙල පිළිබඳ ඒ අයගේ සමාජිකයන්ටම විශ්වාසයක් නැහැ. එවැනි තත්යකදී ඒ සියලු පක්ෂ කැඩිලා විසිරිලා කෑලි හැලිලා පරාජික තත්ත්වයට පත් වෙනවා. එහෙම තියෙන තත්ත්වයට තමයි විශ්වාසය දවසින් දවස වැඩි වෙමින්, ශක්තිය දවසින් වැඩි දවසින් දවස වැඩි වෙමින්, වේගයෙන් ජනබල වේගය, මේ රටේ ජනතාවගේ දේශපාලන ව්‍යාපාරය, වැඩ කරන ජනතාවගේ දේශපාලන පක්ෂය ජයග්‍රහණය කරා දවසින් දවස ලං වෙන්නේ, දවසින් දවස ලං වෙනවා අපේ පක්ෂය ජයග්‍රහණය කරා. අන්න ඒක තමයි මම කිව්වේ, ජනාධිපතිවරණයේ දිනන එක අපිට දැන් මහ ලොකු අභියෝගයක් නෙමෙයි. අපේ අනුර දිසානායක සහෝදරයා, මේ රටේ දුක් විඳින ජනතාවගේ නායකයා, මේ ජනාධිපතිවරණ ඉතිහාසයේ පළවෙනි වතාවට තැලෙන පෑගෙන පොඩි මිනිසුන්ගේ අයිතිවාසිකම් ජයග්‍රහණය කිරීමේ නායකයා බවට පත් වෙනවා. පත් වෙන එක පත් වෙනවා මයි. ඒ දිනේ ආපු දවස් ආපු ගමම්ම පහුවදාම අපි මොකද කරන්නේ? මේ දූෂිත කැබිනට් මණ්ඩලය විසිරුවා හරිනවා. මේ දූෂිත කැබිනට් මණ්ඩලය විසිරුවා හරිනවා. ඒක කරන්නේ අපේ අනුර දිසානායක ජනාධිපති සහෝදරයා. අපි බොහොම ආඩම්බරෙන් නිහතමානීව ආදරෙන් ලෙංගතු කමින් ලංකාව ඉතිහාසයේ පළවෙනි වතාවට ඔක්තෝබර් මාසේ 18 වෙනිදා උදේ වෙනකොට ජනාධිපති සහෝදරයෙක් එනවා. අන්නේ මානව හිතවාදියා, ඔබේ අනුරාධපුරේ උපන් පුරවැසියා, ඔබේ අනුරාධපුරේ පුරවැසියා, රජරට උපන් පුරවැසියා, මේ රට හදන ඒ අභියෝගයේ මාලිමාවේ අපේ කණ්ඩායමත් එක්ක පටන් ගන්නු. පළවෙනි වැඩේ දූෂිත කැබිනට් එක විසිරුවනෝ. ඒ ඇමති ටික ඔක්කොම කෙටි කාලයකට ජනාධිපති අරතට පවර ගන්නවා. ඊට පස්සේ පොඩි කාලයක් ඇතුළත මේ දූෂිත හොරුන්ගෙන් දූෂිතයන්ගෙන් පිරිච්ච දැන් මේ තියෙන පාර්ලිමේන්තුවත් ඉතාම කෙටි කාලෙකින් විසිරුවා හැරලා දානවා. අන්න ඔබට අවස්ථාවක් එනවා. මේ රටේ ජනතාවට අවස්ථාවක් එනවා. පළවෙනි වතාවට අදූෂිත රට හදන්න ඇත්ත කැක්කුමක් තියෙන, මෙරට ආදරය කරන සුහසක් දහස් සංඛ්‍යාත ජනතාවගේ ආදරේ ගෞරවයට පාත්‍ර වෙච්ච, මේ රටේ හැම දිස්ත්‍රික්කයක් පුරා විසිරී සිටින, ජනතාවගේ ආශිර්වාදයෙන් පත්වෙන මාලිමාවේ නියෝජිතවරයන් නියෝජිතවරියන්ගෙන් අපි පාර්ලිමේන්තුවේ අලුත් ආණ්ඩුව පිහිටවනවා. ඉතාම කෙටි කලකින් අපි ආණ්ඩුව පිහිටවමු. ඒ ටික ඉවරනකොට මේ අවුරුද්ද ඉවර වෙනවා. අන්න ඒහා සමාන්තරව රට හදන වැඩේ පටන් ගන්නවා. අංක 1 ප්‍රමුඛතාවය මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන එක, හොරකම දූෂණය නාස්තිය වංචාව පගාව නවත්තන එක. ඒක නවත්තන්න පුළුවන්ද ඒගොල්ලන්ට? සජිත් කියනවා ආවම හොරු අල්ලනවා කියලා. හොරු අල්ලනවා කියලා කියනකොට රාජිත් එතන ඉන්නවා. හොරු අල්ලනවා කියනකොට කිරි ඇල්ල එතන ඉන්නවා. අල්ලන්න පුළුවන්ද සජිත්ට හොරුන්ව? දෙන්න පුළුවන්ද සජිත්ට හොරුන්ට දඬුවම්? දෙන්න බෑ. රනිල්ට පුළුවන්ද? බැංකු හොරෙකුට පුළුවන්ද තව හොරෙකුට දඬුවම් දෙන්න? බෑ. රාජපක්ෂලට කොහෙත්ම බෑ. හොරෙක්ට පුළුවන්ද තව හොරෙක්ට දඬුවම් දෙන්න? කවදාකවත් බෑ. හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් කාටද? කිසි දවසක දේශපාලනය හොරකම් කරපු නැති, කිසි දවසක දේශපාලනේ අවභාවිතා නොකරපු එවැනි මිනිසුන්ගෙන් පිරිච්ච මේ මහත් දෙවන්ත දේශපාලන ව්‍යාපාරය මාලිමාවේ රජයකට පමණයි ඒ දේ හරියට කරන්න පුළුවන් වෙන්නේ. අන්න අපි වැඩේ පටන් ගන්නවා.
කාගෙන්වත් පලිගන්න වෛරයක් පිරිමහගන්න නෙමෙයි. මේ රටේ නීතිය විනය හදන්න ඕනි. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ සිංගප්පූරු හදන්න පටන් ගත්තේ එතනින්. මැලේසියාවේ මහතිර් මොහමඩ්ලා මැලේසියාව හදන්න පටන් ගත්තේ එතනින්. ලෝකෙ දියුණුවේ සම්මත ගොඩක් රටවල් රට හදන්න පටන් ගත්තේ ඒ වැරදි දේශපාලන සංස්කෘතිය වෙනස් කළා, නීතිය හරියට ක්‍රියාත්මක කරලා. අද බලන්න වියට්නාමේ සෞඛ්‍ය අමාත්‍යවරයා වැරද්දක් කරා, උසාවියේ නඩුව ඇහුවා, නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගත්තා, අවුරුදු 17කට යව්වා හිරගෙට. අන්න රටවල් අපේ රටේ කොයි නීතිය කොයි යුක්තිය? අපේ රටේ නීතියක් නැහැ, යුක්තියක් නැහැ. පාලකයෝ මේ නීතිය කඩනෝ. හැම දේටම දේශපාලන අතපෙවීම්. කොතෙන්ට හරි ගිහිල්ලා වැඩක් කරගන්න ගියොත් අපි බලනවා කවුද අඳුරන කෙනෙක් ඉන්නේ කියලා. එහෙම නැත්තම් වැඩේ කරගන්න බෑ. විශ්වාසයක් නැහැ. මුළුමනින්ම විශ්වාසයේ පණුදු වෙලා තියෙන්නේ මේ ආර්ථික බංකොලොත්කමයි. සමාජයේ ඇති වෙලා තියෙන මේ පිරිහීමත් එක්ක මුළු රටේම ජනතාව ඉන්නේ විශ්වාසයේ බිඳ වැටිච්ච තැනක. පුදුමාකාර භයංකාර තත්වයක. හෙට අපේ දරුවන්ට මොකක් වෙයිද? හෙට අපේ පරම්පරාවට ජීවත් වෙන රටක් තියෙයිද? හැම වෙලාවෙම අම්මලා තාත්තලා දෙමව්පියෝ කල්පනා කරන්න හිතන්නේ ඒක. පොඩි එකා ඉස්කෝලේ ගිහිල්ලා එකහමාරට ගෙදරට එනකම් පපුවේ බිත්තර තැම්බෙනවා. එන්න කලින් දුම් කළ නැට්ටක් තොලේ ගාගනීද? අයිස් ගහලා අහුවේ අයිස් ගහයිද? ගෙදරට එනකම් පපුව පත් වෙනවා. එහෙම තමයි අම්මලා ඉන්නේ. මේක තමයි රටේම ඇත්ත තත්ත්වේ. බයෙන් ඉන්නේ. මුළු රටේම ජනතාව ඉන්නේ. ව්‍යාපාරිකයත් වැඩ කරන ජනතාවත් ගොවියත් ධීවරයා හැමෝම ඉන්නේ මේ අපේක්ෂා බංගත්වයෙන් බයෙන්. මුළු සමාජෙම ඉන්නේ අනෝමීය තත්වයක. මේ අනෝමීය තත්වය කියන්නේ ඉතාම බරපතල එකක්. ආර්ථික කඩාවැටීම විතරක් නෙමෙයි. දොස්තරවරු විශ්වවිද්‍යාල ආචාර්යවරු රට දාලා යන්නේ බදු ගහන හින්දම නෙමෙයි. බදු ගහන එකක් දරාගන්න බෑ, ඒකත් ඇත්ත. ඊටත් වඩා තමන්ගේ පවුල, තමන්ගේ දරුවෝ, තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන විශ්වාසයක් නැහැ, බලාපොරොත්තුවක් නැහැ. අනාගතේ මොනවා වෙයිද කියලා බය හිතෙනවා. ඒක තමයි අනෝමීය තත්ත්වය. ඒ අනෝමීය තත්ත්වයෙන් මුළු සමාජෙම වෙලාගෙන තියෙන්නේ. මේක තමයි මාලිමාවේ අපි ආණ්ඩුව ආපු ගමන් ඉස්සෙල්ලම වෙනස් කරන්න. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා මේ රටේ නීතිය, මේ රටේ විනය. ඔබ දන්නවා ජපානයේ වගේ දියුණු රටවල් තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයෙන් තමයි රටේ නීතිය විනය හදන්න තියෙන පටන් ගන්න. ජපන් දරුවෝ යන SOS පාසලේ ඒ පොඩි ළමයට උගන්වන්නේ මොනවද? පොඩි ළමයට උගන්වන්නේ ඉස්සෙල්ලම අකුරු නෙමෙයි. කොහොමද ටොයිලට් එක හොදන්නේ? කොහොමද පන්ති කාමරේ පිරිසිදුව තියාගන්නේ? කොහොමද අනකාට ආචාර කරන්නේ? හැදියාව, විනයගරුක බව. ඒක තමයි ජපන් දරුවට අධ්‍යාපනයෙන් දෙන්නේ. අන්න මුළු ජපන් සමාජෙම බස් එකට නගින්න ගියාම, කෝච්චෙන් නගින්න ගියාම එක්කෙනෙක් ගිහිල්ලා ඉස්සෙල්ලම හිටගත්තම අනිත් කෙනා ඇවිල්ලා ටක් ගාලා අනිත් පොලිමේ හිටගන්නවා. කවුරුත් පාලනය කරන්න ඕනේ නැහැ. කඩේට ගිහිල්ලා බනිස් කිඩියක් මාළු කිඩි මාළු පංකක් ගන්න ගියාම කවුරුත් පාලනය කරන්නේ හසුරවන්නේ නැහැ. මිනිස්සුම ගිහිල්ලා එක්කෙනා පස්සේ එක්කෙනා හිටගන්නවා. පාරේ වාහනේ පදින්න ගියාම ඒ විනය පිළිපදිනව හැම රියදුරෙක්ම ජපානේ. ඒව නිකන් ඇති වුණා නෙමෙයි. අධ්‍යාපනයේ තුලින් දරුවන්ට දෙන අධ්‍යාපනයේ තුලින් ජපන් සමාජය තෙන්ට ගෙනල්ලා තියෙන්නේ. ලාංකීය සමාජයත් අපි එතෙන්ට ගෙනියන්න ඕනි. ඒ සිහිනය අපිට ඔබට තියෙනවා. බලහත්කාරයෙන් නීතියෙන් පමණක් නෙමෙයි, දැනුවත් කිරීමෙන් අවබෝධයෙන් අපේ සමාජයේ විනයගරුක සමාජයක් බවට පත් කරන්න ඕනි. ඒ දැනුවත්කම, ඒ විනය එරෙහිව යම් කිසි කෙනෙක් යනවා නම් අන්න නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඉතින් අපි හදමු. එහෙම රටක් හදන්න පුළුවන්. පොඩි කාලයයි යන්නේ එකට, කෙටි කාලයයි මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා නීතිගරුක රටක්, විනයගරුක රටක්, යුක්තිගරුක සමාජයක් අපි කෙටි කාලයක් තුළ හදමු. ඒක හදන්න වැඩි කාලයක් යන්නේ නැහැ. අවුරුද්දයි දෙකයි. ඒ කාර්යය සාර්ථකව අපි ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන ඒ හා සමාන්තරවම මේ වට්ටපු අපේ රටේ නිෂ්පාදනයේ, බිඳ වට්ටපු නිෂ්පාදනයේ නගා සිටුවන්නේ.
ඉස්සර අපි ඔබ කවුරුත් දන්නවා ලංකාවට ඕනි කරන සීනි ටික කන්තලේ හැදුවා, හිඟුරාණේ හැදුවා සීනි ෆැක්ටරි, යකර ටික උරුවලවානේ හැදුවා කර්මාන්තශාලාවේ හැදුවා, කඩදාසි ටික වලච්චේනේ ඇඹිලිපිටියේ කර්මාන්තශාලාවේ හැදුවා, කිරිපිටි ටික ලක්ෂ්ප්‍රේකේ හැදුවා, අපේ රටට ඕනි කරන ආහාර ද්‍රව්‍ය ටික, ඒ විතරක් නෙමේ වාහන දේවල් අමද්‍රව්‍ය ටික, ටයර් එක කැලෙන් ටයර් සංස්ථාවේ අපි හැදුවා. මේ අනුරාධපුරේ අපේ නොච්චයාගම උළු ෆැක්ටරියේ, එදා අපි විලච්චේ උළු ෆැක්ටරියේ අපිට ඕනේ උළු ටික අපි හැදුවා. අද මේ ඔක්කොම බිඳවට්ටලා තියෙන්නේ. අපි අන්න අපේ රට නිෂ්පාදනය මත ගොඩනගන ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕන. පටන් ගන්න ඕනේ කොතනින්ද? ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදනයේ. ඒ කියන්නේ මොකද්ද? දැන් තමුන්වහන්සේලා බලන්න, ඉඳිකට්ට, ඇල්පෙනිත්ත, හැට්ට කට්ට, පොඩි එකා සෙල්ලම් කරන බෝනික්ක, ටෙලිබියා, රේසින් කාර් එක, ගෙදර කුස්සියේ උයන රයිස් කුකර් එක, ගෑස් කුකර් එක, එළවලු කපන පිහිය ඔක්කොම අපි ගේන්නේ චීනෙන්, මේඩ් ඉන් චයිනා. හැට්ට කට්ටත් අපි චීනෙන් ගේන්නේ. චීනය අද දියුණු වෙලා ලෝකයේ ලොකුම විශාලතම ගුවන් තොටුපළවල් හදනවා, වරායවල් හදනවා, අධිවේගී මාර්ග හදනවා. හැබැයි තාම ඉඳිකට්ට හදනවා, ඇල්පෙනිත්ත හදනවා. අපිට ඉඳිකට්ට ඇල්පෙනිත්ත විකුණලා අපේ ඩොලර් ටික චීනයට ගන්නෝ, අරගෙන අපිට ගිනි පොලියට ණයට ආධාර දෙනෝ, ණය ආධාර. එවෙන් අපි එයාපෝට් හදනෝ, පවත්තගෙන යන්න බෑ, ණය ගෙවා ගන්න බෑ. අපි ඒ ණය ගෙවා ගන්න බැරුණාම චීනට මේව විකුණනු. මේක චීනගේ වැරද්දක් නෙමෙයි, අපේ රට පාලනය කරපු පාලකයන්ගේ වැරද්ද. අපේ නිෂ්පාදනය බිඳවට්ටලා තියෙන්නේ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනි? අපේ නිෂ්පාදනය නගා සිටින ආර්ථිකයක් ගෙනියන්න ඕනි. අන්න ඒ සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන ආර්ථික වැඩපිළිවෙළක් සැලැස්මක් අපිට තියෙනවා. එක, සැලසුම් සහගත ආර්ථිකය. දෙක, නිෂ්පාදනය මත පදනම් වෙච්ච ආර්ථිකය. තුන, ජන සහභාගිත්ව ආර්ථිකය. හතර, නිපදවන නිෂ්පාදනයේ ප්‍රතිලාභ සාධාරණව ජනතාව අතර බෙදිලා යන ආර්ථිකය. අන්න එතකොට තමයි අපි අතර ભેද නැති වෙන්නේ. ආදායම් බෙදී යාමේ විෂමතාවයේ තුනී වෙනව නම් නීතියත් ඒහා සමානව ක්‍රියාත්මක වෙනව. අද එහෙම එකක් නැහැ. බලපුලුවන් කාර්යයට එක නීතියක්, නැතිබරි අහිංසක දුප්පත් මිනිහට තව නීතියක්, සල්ලි මත බලේ මත නීතිය ක්‍රියාත්මක වෙන එකේ වෙනස්කම් තියෙනවා. අපි ආර්ථිකයේ ආදායම් බෙදී යාමේ විෂමතාවයේ තුනී කරනකොට මේ සමාජයේ හැමෝටම සමාන ගරුත්වයක් සහිත පුරවැසියෙක් බවට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් එනවා. අන්නේ සමාජයේ ඇතුලේ අපි හැමෝගෙම හැමෝටම බලපාන නීතියක හා සමාන ක්‍රියාත්මක වෙනවා. ඒක කරන්නේ සරදියල්ගේ පන්නේ ක්‍රමයෙන් නෙමෙයි. ඒක කරන්නේ මොකද්ද ක්‍රමේ? සාධාරණ සරල බදු ප්‍රතිපත්තියක් තරහ, සාධාරණ සරල බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා. ඒක තමයි මාලිමාවේ බදු ප්‍රතිපත්තිය. අද සාධාරණ නෑ, සරලත් නෑ. මහා පරිමාණ මෙන්ඩිස් සමාගම, රනිල් වික්‍රමසිංහගේ යාළුවගේ බෑනගේ සමාගම, ආණ්ඩුවට වෙටියෙන්ම බදු ගෙවපු නැති සමාගම, සුරාබදු නොගෙවූ බදු රුපියල් කෝටි 676යි. ඒ නොගෙවපු කෝටි 676න් කෝටි 341ක්ම ගෙවලා නැත්තේ මෙන්ඩිස් සමාගම, මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනගේ සමාගම, පර්පචුවල් ට්‍රෙසරිස්, ඒක තමයි දැන් මහබැංකු කොල්ලට සම්බන්ධ වෙච්ච සමාගම. මෙන්ඩිස් සමාගම තමයි ඊට අනුබද්ධ අනිත් සමාගම. අද බදු ගෙවන්නේ නැහැ. ඒ වගේ ආණ්ඩුවට බදු ගෙවන්නේ නැති පොඩි පිරිසක් ඉන්නෝ බදු පොලු තියලා වංචා කරන. අපි කියනවා අපි සහතික වෙනවා. මාලිමාවේ ආණ්ඩුවක් ඇතුලේ ඕනතරම් නිෂ්පාදනය කරන්න පුළුවන්, සාධාරණ ක්‍රමවේදයට නිෂ්පාදනය කරන්න පුළුවන්. හැබැයි හරියට තිතට බදු ගෙවන්න, ඒ බදු ප්‍රතිපත්තිය වංචා කරන්නේ නැහැ. අපේ ආර්ථිකයේ හදවත කස්ටම් එක, සුරාබදු එක, දේශීය ආදම් බදු දෙපාර්තමේන්තුව, මේ ආයතන තුන තමයි රටට වැඩියෙන් ආදායම් ගේන ප්‍රධාන මර්මස්ථාන තුන. ඒ මර්මස්ථාන තුනෙන්
අද කෝටි ප්‍රකෝටි ගණන් වංචා වෙනවා. මාලිමාවේ පාලනය ආපු ගමන් අපි යන්නේ ආයතන තුන පැහැදිලි නිර්වුල් විනිවිද පේන තත්ත්වයට ගේනෝ. එහෙම ගෙනාවම තමුන්නාන්සල මත ගහන වක්‍ර බද්ද, පරිප්පු ටිකට, සීනි ටිකට, මිරිස් ටිකට ගහන බද්ද, දැන් මේ වැට් එකෙන් 18%ට වැඩි කරලා තියෙන බද්ද අඩු කරන්න පුළුවන්. සාමාන්‍ය ජනතාව මත ගහන බද්ද, වක්‍ර බද්ද අඩු කරලා, ඍජු බද්ද ක්‍රමානුකූලව ටික ටික වැඩි කරලා, බදු ප්‍රතිපත්තිය සාධාරණ සරල ක්‍රමයට ගෙනාවම අපි අතර ආදායම් බෙදී යාමේ විෂමතාවයේ තුනී වෙනවා. එනිසා මේ තත්ත්වයේ නිෂ්පාදනයත් එක්ක බැඳිච්ච මේ සියලු ප්‍රතිපත්තියකට ක්‍රියාත්මක කිරීම හරහා තමයි රට වේගයෙන් අපේ ඉලක්කය කරා ගමන් කරන්නේ. ඉතින් අපි එහෙම රටක් හදමු. ඒ සුන්දර සිහිනේ අපි සැබෑ කරගමු. ඒ සුන්දර සිහිනේ ඇතුලේ මේ රටේ සියලු ජනතාවට නිෂ්පාදනයේ හවුල්කරුවන් වෙන්න පුළුවන්. ඒ නිෂ්පාදනයේ හවුල්කරුවන් වෙනවා කියන්නේ මොකද්ද? හැමෝටම ජීවත් වෙන්න රැකියාවක් එනවා. ඒ රැකියාව තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරනවා, පවුලේ ආර්ථිකය ශක්තිමත් කරනවා. පවුලේ ආර්ථිකය ශක්තිමත් වෙනකොට පවුලේ ආදායම වැඩි වෙනවා. වැඩි වෙනකොට තමන්ටම ගෙදරක්, තමන්ටම කියලා ඉඩමක්, තමන්ගේ දරුවා ළඟම හොඳ ඉස්කෝලෙට, තමන්ට අසනීපයක් වුණාම හොඳ ඉස්පිරිතාලෙන් බෙහෙත් ටික ගන්න. ඒ විතරක් නෙමේ, ගමනක් බිමනක් යන්නුනාම තමන්ගෙම කියලා වාහනයක් නැත්තම් හොඳ පොදු ප්‍රවාහන පද්ධතියක් ක්‍රියාත්මක වෙනකොට අපේ මූලික අවශ්‍යතාවයන් ටික ඉෂ්ට වෙනවා. අපි හැමෝටම මේ අවශ්‍යතාවයන් ටික ඉෂ්ට වෙනකොට රටේම සියලු ජනතාව ඒ අයිතිවාසිකම් භුක්ති විඳිනවා. පානීය ජලය, අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස මූලික අයිතිවාසිකමක් විදිහට පිළි අරගෙන සියලු පුරවැසියන්ට ඒ අයිතිවාසිකම ලබා දෙන රජයක් ලබන වසර වෙනකොට අපි මේ රටේ දෙපයින් සිටවනවා. අන්නේ ජයග්‍රහණය අපි සමරනවා ලබන අවුරුද්දෙමයි පළවෙනිදා. එනිසා ආදරණීය අම්මේ තාත්තේ, අද අපි මේ ඓතිහාසික මේ දිනේ සමරනෝ, වැඩ කරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් අපි අන්තිම සටන ජයග්‍රහණය දක්වා ගෙනියනෝ. ඔක්තෝබර් 17 වෙනකොට අපි මේ සටන අනිවාර්යෙන් ජයග්‍රහණය කරනෝ. ඊට පස්සේ අපි රට හදන අභියෝගය බාර ගන්නෝ. අපි ආරාධනා කරනවා සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට, ඒ වගේම විදේශගත සියලුම ශ්‍රී ලාංකිකයන්ට, නීතිගරුක, විනයගරුක, යුක්තිගරුක රට, දේශපාලන සංස්කෘතිය වෙනස් කරපු රට, බිහි කරපු ගමන් නැවත ලංකාවට එන්න, ඔබ අවුරුදු 25ක් 30ක් තිස්සේ හම්බ කරපු සල්ලි ටිකත් අරගෙන ලංකාවට එන්න, ඔබේ ඥාතියන් යාළුවන් එක්ක ජීවත් වෙන්න, ඔබේ ඒ ප්‍රාග්ධනියත් එක්ක අපි වේගයෙන් මේ රට තවත් ශක්තිමත් ඉස්සරහට ගෙනියමු. මෙරට හදන්න පුළුවන්, හදන්න බැරි රටක් නෙමෙයි. ඔබ දන්නව මේ ඓතිහාසික රජ රට පරාක්‍රම සමුද්‍රය, කලා වැව, මින්නේරිය, මේ යෝධෑලේ හැම හැතක්මටම අංගලක වතුර බැස්ම ඇති කරේ කොහොමද? සුද්ධගේ තාක්ෂණයෙන්ද? ඒ කාලේ එහෙම තාක්ෂණයක් අපිට දීලා තිබ්බද? සුද්ධගේ දැනුමෙන්ද? නෑ, අපේ මුතුන් මිත්තන්ගේ ඓතිහාසික දැනුමෙන්, ශක්තියෙන්. අද රුවන්වැලි සෑයේ කොයි පැත්තේ වටේ කරකිලා ගිහිල්ලා බැලුවත් කොත දිහා හරියට අංශක 90ට තියෙනවා. එව හැදුවේ අපේ මුතුන් මිත්තෝ. ඒ හැකියාව අපිට තිබුණා. ශ්‍රේෂ්ඨ වාරි ශිෂ්ටාචාරයක් තිබුණා. ඒ වාරි ශිෂ්ටාචාරය මතින් තමයි සහලින් ස්වම්පෝෂිත රටක් එදා අපේ මුතුන් මිත්තෝ හැදුවේ. අද අපිට මේක හදන්න බැරිද? ලංකාව පුංචි දූපතක්. මේ දූපත වටේ තියෙන මහා සාගරේ ලංකාවගේ 8 ගුණයක් විශාලයි. ලංකාවේ වර්ගඵලයේ වර්ග කිලෝමීටර 65,000යි. අපිට අයිති සාගරයේ කලාපයේ වර්ගඵලයේ වර්ග කිලෝමීටර 517,000යි. මේක හදන්න පුළුවන්. මේක හදන්න බැරි රටක් නෙමෙයි. මේ රට හදන්න සමත් හැකියාව, විශ්වාසය, ධෛර්යය තියෙන මිනිස්සු ඉන්නවා. අද ලෝකේ පුරා ගිහිල්ලා ඇමරිකාවේ NASA ආයතනේ, ජපානයේ පරිගණක මධ්‍යස්ථානවල, ලෝකේ පුරා තියෙන හොඳම විශ්වවිද්‍යාලවල, පර්යේෂණ ආයතනවල ඒ දැනුම ලබා දෙන්නේ ලාංකිකයෝ. මේ වේදිකාවෙත් ඉන්න එහෙම හැකියාව තියෙන, උගත් දැනුම තියෙන පුරවැසියෝ, විශ්වවිද්‍යාල ආචාර්යවරු, මහාචාර්යවරු, වෛද්‍යවරු, ඉංජිනේරු අද මාලිමාවට පෙළ ගැහිලා එකතු වෙලා තියෙන්නේ. ඒ දැනුම, හැකියාව තියෙන මිනිස්සු දැන් වෙන කොහෙවත් නෙමෙයි ඉන්නේ අපිත් එක්ක. ඒ නිසා මේ රට හදන්න පුළුවන්. ඒ හදන්න අවශ්‍ය කරන දේශපාලන නායකත්වය අපි දෙනවා. ඒ රට හදන්න අවශ්‍ය කරන කැපකිරීම මේ මාලිමාවේ දේශපාලන නායකත්වය කරන්න සූදානම්. එවෙනුවෙන් අපවෙන්න කැපවෙන්න සුවහසක් දහස් සංඛ්‍යාත වෙච්ච සමාජිකවන් පිරිසක් අපිත් එක්ක ඉන්නෝ. අපි මුළු රටේම ජනතාවට ආරාධනා කරනවා,
අපි ඒ මහා භාරදුර කාර්ය පටන් ගම්මු. මෙතෙක්කල් ලාපු මේ දූෂිත ක්‍රමය අපි පරද්දමු. මේ දූෂිත දේශපාලච්ඡම් පරද්දලා දේශපාලන කනත්තට උන්ව දාලා රට හදන දේශමාමක ප්‍රගතිශීලී ජනතාව නායකයන් අතර මේ රට බාර දෙමු. ඒ වෙනුවෙන් අපි ඇපවෙමු. ඒ වෙනුවෙන් අපි කැපවෙමු. ඒ වෙනුවෙන් අපි සංවිධානය වෙමු. ඒ වෙනුවෙන් අපි අපේ සියලු ධෛර්යයන් අපි ඒ වෙනුවෙන් යොදවමු. නිදහසෙන් පස්සේ ගෙවිච්ච මේ අවුරුදු 76 කාල පරිච්ඡේදය, මේ අශිෂ්ට නායකයන්ගේ කාල පරිච්ඡේදය අපි අවසන් කරමු. ශිෂ්ට සම්පන්න නායකයන්ගේ පරිච්ඡේදයක් අපි පටන් ගමු. මුළු ලංකාවේ ලාංකීය සමාජෙම ශිෂ්ට සම්පන්න සමාජයක් බවට පරිවර්තනය කරමු. මුළු ලාංකීය සමාජෙම ලෝකයේ ශක්තිමත් ආර්ථික හැකියාව තියෙන රට බවට ලාංකීය භූමි තලයම අපි පත් කරමු. ඒකට අවශ්‍ය කරන සම්පත්, දැනුම, හැකියාව, ලංකාවේ පිහිටීම, ඒ සියල්ලෙන් අංග සම්පූර්ණ රටක් අපිට තියෙනවා. ඒ නිසා දැන් මෙතන වාද නැහැ, දැන් මෙතන ભેද නැහැ. දෙමළද, සිංහලද, මුස්ලිම්ද, බර්ගද, මැලේද ભેද නැහැ. උතුරේ වේවා, දකුණේ වේවා, රජ රට වේවා, බස්නාහිර වේවා, අපි මේ රටේ මිනිස්සු. සිංහල වුණත්, දෙමළ වුණත්, මුස්ලිම් වුණත් අපි එකම රතු පාට ලේ තියෙන මිනිස්සු. අපි අතර ભેද නැහැ. අපි ඔක්කොම එකට එකතු වෙමු. එංගලක ඉඩෙල් ભેදම් ඉල්ලේ, ඉන ભેදම් ඉල්ලේ, මාද ભેදම් ඉල්ලේ, සාද ભેද ඉල්ලේ. நாங்கள் எல்லோரும் ஐக்கியப்பட வேண்டும். நாங்கள் எல்லோரும் ஒரு தாய் பிள்ளைகளே. அப்பி எக மமக்கே தருவோ. எனசா அப்பி ஒக்கம் எக்கட எக்குவேமு. எக்குது எல்லாம் ரட்ட ஹதமு. ஹதன்ன புடுவாம். ஏ விஸ்வாசே தியனோ. எனசா அப்பி ஐதிஹாசிக 2024 மே மாசே பலவெனிதா மே ரஜரட அனுராதபுர நகரே இந்தல அப்பி சபத கர்ல கியனவா. ලබන අවුරුද්ද ආරම්භ කරන්නේ ජයග්‍රහී වසර, මේ රටේ සුවහසක් ජනතාවගේ ජයග්‍රහණය ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, සංස්කෘතිකම වශයෙන් ජයග්‍රහණය කරා යන වසර, රට ගොඩනගෙන වසර, වසර 5ක් 10ක් යනකොට මේ ජාතික ජනබල වේගයේ මාලිමාවේ ආණ්ඩුව යටතේ රට සංවර්ධනය වෙනවා. ඇති නැති පරතරය තුනී වෙලා යනවා. නීතිගරුක සමාජයේ බිහිවෙනවා, යුක්තිගරුක සමාජයේ බිහිවෙනවා. අපි හැමෝගෙම රට ඉන්න හිටෙන රට බවට පත් වෙනවා. ඉන්න හිටෙන සුන්දර ලස්සන ශ්‍රී ලංකා දීපය අපි අනිවාර්යයෙන්ම ගොඩනගනවා. ඒ වෙනුවෙන් අපවෙන්න, ඒ වෙනුවෙන් කැපවෙන්න යන්න ඔබේ ගමට, යන්න ඔබේ නිවසට ගිහිල්ලා තවමත් වෙනස් වෙලා නැති කෙනාව දැනුවත් කරන්න. හෙට උදෑසනම පටන් ගන්න. මේ මැයි දිනේ විසලා රැබෝ වෙනකොට ගෙදරට ගිහිල්ලා හෙට උදේම ඔබේ ගමේ තවමත් වැනි වැනි ඉන්න, තවමත් තර අවස්ථාවාදීන් එක්ක එක බුරුත්තට එකතුලා ඉන්න අයව වෙනස් කරන්න මැදිහත් වෙන්න. ඒ වෙනුවෙන් ඔබේ ශක්තිය පාවිච්චි කරන්න, ඒ වෙනුවෙන් ඔබේ ධෛර්යය පාවිච්චි කරන්න, ඒ වෙනුවෙන් ඔබේ හැකියාව පාවිච්චි කරන්න. ඒ සඳහා ඔබ සියලු දෙනාම ශක්තිමත් වෙ ඉදිරියට එන්න. ඒ වෙනුවෙන් හිතට ධෛර්යය ගන්න. ඒ වෙනුවෙන් හිතට ධෛර්යය අරගෙන මේ අඳුරු කාල පරිච්ඡේදය අපි අවසන් කරනවා කියලා අද අපි සපත කරලා කෑ ගහලා කියමු. ඒ වෙනුවෙන් අපි අපේ මැයි දින පණිවිඩය ජාතික ජනබල වේගයේ මාලිමාවේ මැයි දින පණිවිඩය හිතට ධෛර්යයෙන් පණිවිඩය අපි සුවහසක් ලාංකිකයන්ට පතුරවා හරිමු, බෙදා හරිමු. ඒ වෙනුවෙන් සියලු දෙනාම ඒකරාශී කරගනු වස් අපි මෙහෙම කියමු. ඒ වෙනුවෙන් අපි හඬ නගා මේ ජයග්‍රහණය වෙනුවෙන් එකතු වෙන්න සියලු දෙනාට ආරාධනා කරමු. කුසට සාගිනි, හදට සෝගිනි, ඉනට වැරහිලි කැබලි එල්ලා, සතුට සැනසුම අහිමි කර වූ අඳුර දිනු කාලය ගිහිල්ලා, නොසිට මෙරි මෙරි සතුරු පායට වකුටු වී අත පය හකුල්ලා, නෙගිට පල්ලා නෙගිට පල්ලා නුබලගේ වාරයවිල්ලා, නෙගිට පල්ලා නෙගිට පල්ලා නුබලගේ වාරය ඇවිල්ලා. ඔව් අපි නැගිටිමු. අපි ජයග්‍රහණය වෙනුවෙන් ශක්තිමත් ඉදිරියට යමු. ඒ වෙනුවෙන් ශක්තිමත් ඉදිරියට යන්න මේ මාලිමාවේ මැයි දින රැලියේදී අපි ඔක්කොම අදිෂ්ඨාන කරගම්මු. ජයග්‍රහයේ වසර අපි සමරමු. ජයග්‍රහයි සටන විජයග්‍රහණින් අපි කෙලවර කරමු. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය
ධෛර්ය, වීරිය, ප්‍රඥාව, යෝධ බල, යෝධ විශ්වාසය ලැබේවා. මාලි මාමට ජය වේවා. ජාතික ජන බල වේගයට, සිංහල දෙමළ මුස්ලිම් සාතික සමගියට, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට වැඩ කරන ජනතාවට, මාලි මාමට ජාතික ජන බල වේගයට බොහොම ස්තුතියි.